ඔබ මදානක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම සුපුන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉජාපීට 72යි සැබරුම උත්කර්ෂවත්ව ජන බලයෙන් පසු කසල ගොඩක් වූ කොළඹ ගණපූරණයේ නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබේ සුලිකුණාටුවේ අවසානයත් සමග ජපානයේ භූකම්පනයක් එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සර උත්සවයේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව පැවැතුණා ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස දිනා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර අදට වසර 72ක් සපිරෙනවා මෙරට සියලු ජාතීන් ඒකරාශී කරගෙන ජාතික සමගිය සංහිඳියාව මුල් කරගනිමින් පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතික පක්ෂය සමාජ ආර්ථික සංවර්ධනයේ වෙනුවෙන් කළ මෙහෙවර විශිෂ්ටයි 1940 දශකයේ මෙරට තිබූ ප්‍රබල දේශපාලන සංවිධාන වූ ලංකා ජාතික සංගමය සිංහල මහසභාව මුස්ලිම් සංගමය හා දෙමළ දේශපාලන නායකින් ගණනාවක් සමග පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම සභාපතිවරයා වූයේ මහා මාන්‍ය ඩී.එස් සේනානායක මහතායි 1946 සැප්තැම්බර් 6 වනදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය බිහිවීම සිදු වුණා කුමන දේශපාලන හැලහැප්පීම් වලට ලක් වූද මෙරට විශාලතම පක්ෂ සමාජිකත්වයක් හිමි තනි දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි ගෙවුණු 72 වසර තුල ඩී.එස් සේනානායක ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාවල ජේ.ආර් ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග සහ වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දේශපාලන දැවැන්තයින් රටට නායකත්වයේ සැපයුවේ එම පක්ෂයේ අභිමානීය පෙරටු කරගනිමින් ගොවි ජනපද බිහි කරමින් මෙරට කෘෂි විප්ලවයට මුල්කල තැබුවේ එක්සත් ජාතික පක්ෂයයි මහවැලිය මෙරට කෘෂි විප්ලවයේ සලකුණසේම විදුලි බල නිෂ්පාදනයේදීද දැවැන්තම යෝජනා ක්‍රමය වුණා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් සමාජ ආර්ථික සංවර්ධනයේ දැවැන්තම පෙරළිය සිදු කළේ එක්සත් ජාතික පක්ෂයයි නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් මෙම පක්ෂය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දුන්නා නිදහස් වෙළඳ කලාප පිහිටුවමින් දසදහස් ගණන් ග්‍රාමීය තරුණ තරුණියන්ගේ ජීවන ගමන ඔපවත් කළේ එක්සත් ජාතික පක්ෂයයි ජාතික තරුණ සේවා සභාව ජාතික ආධුනිකත්ව මණ්ඩලය පිහිටුවමින් තරුණ කටයුතු අමාත්‍යංශයේ ඔස්සේ මෙරට තරුණ තරුණීන්ට නව ජවයක් එක්කල බව අවිවාදාත්මකයි මෙරට ජනතාවගේ හිසට සෙවන සදමින් උදාගම් ව්‍යාපාරය ආරම්භ කළේද එම පක්ෂයයි අද එක්සත් ජාතික පක්ෂය අනාගතයට පියනගන්නේ නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ තරුණ ජවයත් සමගයි දශක ගණනාවක් තිස්සේ රට අගාධයකට ඇද දැමූ නායකති ආර්ථිකයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ උරදී සිටිනවා මේ අතර එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අද සමරන්නේ වැඩ කරපු වැඩ කරන 72 යන තේමාව මුල් කර ගනිමිනුයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය ආරම්භ වුණා සැමරුම් සංවත්සරයේ වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකින් අනුස්මරණය සඳහා ඔවුන්ගේ ප්‍රතිමා වෙත මල් මාලා පැළඳවීමද මෙහිදී සිදු කෙරුණා පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් මීටෙක්ව සිටිනවා එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අපි අපේ පක්ෂයේ 72 වෙනි සංවත්සරයේ සමරනවා අද බලනකොට පොහොට්ටුවේ ජන බලයක් නැහැ එක්සත් ජාතික පක්ෂයයි අපේ 72 වෙනි සංවත්සරයයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි මිහිදී මැති ඇමතිවරුන් රැසක් අදහස් ප්‍රකාශ කළා අපි රටේ ස්වෛරත්වය ඒකීභාවය ආරක්ෂා කරන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවුණු දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන එක මා පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි එකමුතුෙන් ශක්තිමත් වෙලා ඉදිරියට යමු අපිට පුළුවන් මේ පක්ෂය ජයග්‍රහී මාවතකට ගෙනියන්න ලබන අවුරුද්දේ ඕනෑම මැතිවරණයකට අපිට මූණ දෙන්න පුළුවන් තත්වයකට අපි අපේ පක්ෂය අනිවාර්යයෙන්ම පරිවර්තනය කරනවා කියන එක මා පැහැදිලිව සමුන්නාන්සලාට ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂය මේ කිසි කෙනෙකුට දුර්වල කරන්න බැරි වුණා විනාශ කරන්න බැරි වුණා එක්සත් ජාතික පක්ෂය තවමත් තරුණයි එක්සත් ජාතික පක්ෂය තවමත් ජව සම්පන්නයි අපිට වාසිම මැතිවරණේ ජනාධිපතිවරණේ
एक मिटट एक लेसट एक मुतु आप संविधान कर ला पौदल के न्याय पात्र ऐत कर ला आप राज्य नायक अपे पक्ष हम आप बोलवांक लवा पार्लिमेंट तो विसर तुने का बल गण पला सभा बल गण अरगन और दायक एक हुस्मट अभी आंडो के पुलवांक तमुनाटे आंडो अभी जाति का पक्ष नवता राज्य नायक लबागनी में सटन अभी आरंभ कर मित्रों වර්තමානයේ රට තුල ස්ථාපිත කර ඇති තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදී දීපව සාර්ථක උද්ඝෝෂණයක් පැවැත්වීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ රාජපක්ෂලාට තවදුරටත් දේශපාලන අනාගතයක් නොමැති බවයි මැති ඇමතිවරුන් පවසනවා. මෙය ඉතිහාසයේ අසාර්ථකම රැළිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ රැළිය අවසන් වූ පසු කොළඹ නගරයේම දිස්වූයේ කසල ගොඩක් ආකාරයෙන්. මේ අතර ජනබලයට සහභාගී වූ තිදරුපියෙකු ජීවිතක්ෂයට පත් වුණා. රැලියට සහභාගී වූ ජනතාව කොළඹ නගරයේ පුරා මාර්ගවලට කසල බැහැර කර ඇති ආකාරය මෙලෙස දිස්වුණා. ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මාර්ගවලට බැහැර කිරීමෙන් එම මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. සෑම ස්ථානයකම අපද්‍රව්‍ය ඉවත් කිරීමට සිදුවීම නිසා තමන්ද දැඩි අපහසුතාවන්ට පත් වූ බව කොළඹ මහනගර සභා සේවකයන්ද ප්‍රකාශ කළා. මෙතර බීමතින් තැන් තැන්වල වැටි සිටින පුද්ගලයින්ගේ දර්ශනද අපගේ කැමරා කාචවල මෙලෙස සටහන් වුණා. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කළ රැළිය සම්බන්ධයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙසේ අදහස් පළ කළා. දවස් ගණනාවක් කොළඹ රැකවල්ලාගෙන ඉන්නවා කියේ ඒකාබද්ධයට ඊයේ 12 විතර වෙද්දී සෙනග නැතුව ආපහු යන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජනතාව හොඳ උත්තරයක් දීලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂයට. ඊයේ තේරුම් ගත්තා ඒගොල්ලන්ගේ ඇත්ත ස්වභාවය මොකක්ද කියලා. මේක හොඳ පණිවිඩයක්. හොරකම් කරපු මංකොල්ල කාපු මිනිස්සු ඝාතනය කරපු රාජපක්ෂ රෙජීමේ කාටවත් අමතක වෙලා නැහැ. උදේ වෙනකොට ලොකු පෙරලියක් කරනවා කියන අය කොහෙවත් පේනෙන්න නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එක ගහපු කෑම පැකට් එක මහපාරේ විසි කරලා තියෙන ඒවයි අන්තිමට මේ ටික සුද්ධ කරන්න තියෙන සේවකයෝ විතරයි කොළඹ නගරේ පේන්නේ. ඉතින් ඒකෙන්ම පේනවා කොච්චර බංකලොත් කියලා. ඊයෙන් පස්සේ මේගොල්ලන් මානසිකව වැටිලා ඉන්නේ. අපිට කිව්වා ලක්ෂ 2ක් ගේනවා කියලා අඩු ගානේ. කොළඹ වටලනවා කිව්වා. අන්තිමට පුස් වෙඩිල්ලක් වුණා. නාමල් බේබිට බැරි වුණා. අපි එකක් දන්නවා පොහොට්ටුව සාර්ථක වෙන්න නම් බැසිල් ඉන්න ඕනේ. නම් බැසිල් මාම නැහැ. නාමල් බේබිව හැදුවා උඩින් ගේන්න. මේක තමයි මේගොල්ලන්ගේ දේශපාලනේ. රාජපක්ෂ මහත්තයා හදන්නේ මේ පුංචි බබාව උඩ ඉඳලා පල්ලෙහාට ගේන. ජනතාව එක ඊට දෙන්නේ නැහැ. බැරි වෙලා හෝ නැවතත් මේ සෙට් එක බලයට આવොත් මේ රට ලේ විලක් වෙනවා. මේ පවුල නැවතත් හොර කරන්න පටන් ගන්නවා. පසුගිය සතියේ අපට සද්ද කරලා පොදු විපක්ෂය කන්දක් විරුද්ධා මී පැටියෙක් විතරයි වැදුවේ. කොළඹ වටලනවා, අලුත් ආණ්ඩුවක් ඇති කරනවා, ගෙදර යවනවා, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලයට කඩා පනිනවා. මේවා තමයි එදා විපක්ෂය සද්ද කරේ. නමුත් කෝ කෙරුම මෙහෙම තමයි හයිබ්‍රිඩ් පොහට්ටුවක් හදන්න යනකොට ඇති වෙන දේ. මේක හොඳ පාඩමක්. අපි හිතුව අපි මේ සම්වස්තර මෙතන ඇති කළා ඊයේ බැරුණ එක අඩු ගානේ පාර්ලිමේන්තුවේ තියන්න කියලා. අනේ බුලේ ගණපූර්ණවත් ඇති කරන්න නැතුව ඊයේ කොළඹ කරන්න බැරි එක අද පාර්ලිමේන්තුවත් කරන්න බැරි වෙලා තියෙනවා කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්න කැමති. මෙවැනි ජනගහනයක් කොළඹට ගෙනල්ලා කරපු අගෞරවයට අපි කොළඹින් සූදානම් අනෙත් දිස්ත්‍රික්කත් එක්ක අත්වල් බැඳගෙන වැරිකල් නැන්දිසලා සැබෑ ජනගහනයක් කොළඹට ගේනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමති. ඒකාබද්ධ විපක්ෂය පෙර දැනුම් දුන් ආකාරයට බලාපොරොත්තු වූ ජනතාවක් සහභාගී නොවූ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අද උදෑසන අම්බලන්ගොඩදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පිළිබඳ රට තුළ විශාල මතයක් තිබුණා ලොකු ජන සන්නිපාතයක් කොළඹට රැස් වෙයි කියලා. නමුත් මම හිතන්නේ අපේක්ෂා කළ කිසිදු ඉලක්කයකට ලඟාවන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ පිළිබඳව හොඳම තක්සේරුව ලබා ගන්න පුළුවන් ඒකාබද්ධයේ ප්‍රධානීන්ට තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් උද්ඝෝෂණය කොයිතරම් සාර්ථකද අසාර්ථකද කියන එක ඒ ඇයට තමන්ගේ හෘද සාක්ෂිය නිවැරදි උත්තරයක් දෙයි. මේ අතර ජන බලයට සහභාගී වූ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගිය එක් අයෙකු වන්නේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරුපියෙක්. ජගත් විමලසූරිය නැමැති මොහු බස් රථ කොන්දොස්තරවරේ ලේක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර අසනීප වූ ඔහු සිය බස් රථයට ගොස් තිබෙනවා. එෙහිදී සිය මිතුරන්ට දැකගත හැකි වී ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි. මරණ කරුගේ බිරිඳ විදේශගතව සිටින අතර ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ පස්හැවිරිදි ගැහැණු දරුවෙකුද සිටිනවා. महिंद महत्याल रलियट सहभागी රැලියට සහභාගී වී බස් රථයකින් යමින් සිටි මෙම පුද්ගලයා බැලුම් මහර ප්‍රදේශයේදී බසෙන් බැස වෙළඳ සැලකට යාමට පාරමාරු වී තිබෙනවා. එහිදී වෑන් රථයක ගැටීමෙනුයි මිය ගියේ. මෙසේ මිය ගොස් ඇත්තේ උඩුපුස්සල්ලාව රතුපස් ඇල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්. මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ රැලියට සහභාගී වී බීමතින් හුස්ම ගැනීමේ අපහසුතාවට පත් වූ 81 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. 99.90 ගිලන්රත සේවාවෙන් එම පිරිස රැගෙන යාම විශේෂත්වයක්. මෙම ගිලන්රත සේවාව ආරම්භ කිරීමේදී ඒකාපත විපක්ෂය ඊට එරෙහි වූ අයුරු රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ බලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ දේශපාලන ප්‍රවණතාවයන් ගැන අවබෝධයක් නැති දේශපාලනඥයන් කණ්ඩායමක් විසින් අවේලාවේ නොගැලපෙන මොහොතක නොගැලපෙන වැඩක් කරන්න ගිහිල්ලා නාගත් අවස්ථාවක් මේ තරම් එන ඇත්තේ නැහැ. ගණපූර්ණ නැතිකමින් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 12කට සීමා වුණා. ගණපූර්ණ නැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා. මොකද ඔබතුමා පයින් කරේ ගරු මන්ත්‍රී? ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි මගේ කල්පනාවේ හැටියට ඝනපූර්ණේ නැහැ සභා වේ නිසා නැවත සීනුවනාද කිරීමෙන් පසුව පටන් ගන්නවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ස්ථාවර නියෝග වෙනස් කරමින් ඝනපූර්ණයේ නොසලකා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන ලෙසට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලීමක් කළා. මහජන මුදල් අපතේ යාම වැළැක්වීම සඳහා එසේ පියවර ගන්නා ලෙසයි සභානායකවරයා ඉල්ලා සිටියේ. ඔව් සභානායකතුමා මම බද්දුල නැමැතිවගේ ඉල්ලීමක් කරන කෝරමක නොසලකා අපි අමු මේ අපරාධයක් මේ පාර්ලිමේන්තුවේ මේ රැස් කළා. ගරු සභානායකතුමා අනිවාර්යයෙන්ම 20 දිනකගේ මන්ත්‍රී සංඛ්‍යාවක් සභාවේ තියෙන්න ඕනේ ඒක නිසා හෙට උදේ 10 දක්වා සභාව කතා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. හත්වන වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලී මූලික වටේ තරඟ මාර්ගම තරුණ සේවා සභා එලිමාන් ක්‍රීඩා පිටියේදී දින දෙකක් පුරා පැවැත්වුණා. කාණ්ඩ තුනක් යටතේ කාන්තා හා පිරිමි වශයෙන් තරග පැවැත්වෙනවා. පිරිමි කණ්ඩායම් 58ක් හා කාන්තා කණ්ඩායම් 26ක් ඊට එක්ව සිටිනවා. පිරිමි ඒකාණ්ඩයේ අවසන් මහා තරගයේ සඳහා එස්කිමෝ කණ්ඩායම හා ඔමේගා ලයින් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. පිරිමි ශූරතා කණ්ඩේ අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ එක්ස්4 ලංකා කණ්ඩායම හා ඕෂන් ලංකා කණ්ඩායමයි. කාන්තා ඒකාණ්ඩයේ අවසන් මහා තරගයේ සඳහා මැඩිබන් බිස්කට් කණ්ඩායම හා යුනිචෙලා පානදුර කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
කාන්තා ශූරතා කණ්ඩේ අවසන් බහතරගේ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ඔමේක ලයින් කණ්ඩායම හා මාෂ් කැෂුබ ලයින් කණ්ඩායමයි. තරකවලේ අවසන් වටේ තරග ලබන 10 වනදා මහර්ගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. වෙළඳ සේවා වොලිබෝල් සංගමේ සංවිධානය කරන තරගාවලියට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පසර දෙකට පෑන් පෑපුවත් විකාශයෙන් යලි මුණ ගැසෙමු. සුබ දවසක්. www.itnnews.lk